ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කැකුමක් කරනට ආවේ ෂහන් මාලක සම්බන්ධයෙන් අයිශෝධනා පත්‍රයක් ගොනු කරලා තිබ්ලා H3791 ඇලිරක් 2022 කියන නඩුවංකය යටතේ මේ නඩුව මීට කලින් මාලිගා කන්ද ගරු මහේස්ත්‍රාත් අධිකරණයේ දීර්ඝ කාලයක් නල් විභාගයට භාජන නඩුවක් මේ නඩුව ගොනු වෙන්නේ දන්නේ සංග්‍රහයේ 120 වගන්තිය ප්‍රකාරව තමයි මේ නඩුව ගොනු වෙන්නේ ඒක කියන්නේ රජයට එරෙහිව කුමන්ත්‍රණය කිරීම රජය අනාදරයට පාත්‍ර කිරීම වැනි කාරණා ගණනාවක් කියලා මේ කාරණාවයි බොහොම පැහැදිලිව කියනවා ෂහන් මාලක විසින් මේ කරායයි කියනු ලබන ප්‍රකාශය සිද්ධ කරන්නේ පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් තමයි මේ ප්‍රකාශය සිද්ධ කරනු ලබන්නේ මේ ප්‍රකාශය සිද්ධ කරන්නේ 2021 දී විතර තමයි අගෝස්තු 14 වෙනිදා තමයි මේ ප්‍රකාශය කරන්නේ අපි දන්නවා පාස්කු ප්‍රහාරය වෙන්නේ 2019 අප්‍රේල් 21 වෙනිදා ඒකට 2019 අප්‍රේල් 21 වෙනිදා ඉඳලා 2021 අගෝස්තු වෙනකම් ඉවසාගෙන හිටපු ජනතාව අපි දැක්ක විවිධාකාරයෙන් ප්‍රචාර දක්වපු විදිය. ඒතර ඒ අවස්ථාවේදී තමයි ෂහන් මාලක වගේ තරුණයෝ ගරු පියතුමන්ලා පැවිදි සොහිරියෝ කතෝලික ගිහි නායකයෝ එළියට ඇවිල්ලා කියනවා මේ අපරාධය සංවිධානාත්මකව සිද්ධච්ච අපරාධයක් කියලා මේ වෙනකොට බරපතල සැකයක් ඇති වෙලා තියෙනවා කියන කාරණා. ඒ නිසා ඒ කාරණය සම්බන්ධයෙන් හොයලා බලන්න කියන කාරණය බොහොම පැහැදිලිව ප්‍රකාශ කරනවා. අනිත් එක තමයි රජය අප්‍රසාදයට ලක් කිරීම. රජය අනාදරයට ලක් කිරීම තමයි ප්‍රධාන වශයෙන් චෝදනාව හැටියට තියෙන්නේ. අපි අහන්නේ අනාදරයට ලක් කිරීම කියන චෝදනාව ස්ථාපිත වෙන්න නම් එතකොට තිබිච්ච රජයට ජනතාව තුළ බරපතල ආදරයක් තියෙනවා. බරපතල ප්‍රසාදයක් තියෙනවා. එතකොට ප්‍රසාදයක් නැති තැනක අප්‍රසාදයක් ඇති වෙන්න බෑනේ. ආදරයක් නැති තැනක අනාදරයක් ඇති වෙන්න බෑනේ. එහෙමනම් Taman මේ රටේ ජනතාව අතර අනාදරයට පාත්‍ර වෙලා කියලා අපි නෙමෙයි පිළිගත්තේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ. ඒ නිසා තමයි ගෝඨාභය රාජපක්ෂ මේ ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට තමන්ගේ ධූරය අතහැරලා ගිය ජනාධිපති හැටියට මේ රටේ ඉතිහාසගත වෙලා තියෙනවා. ඒ නිසා අපි කියනවා මේ නඩුව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව හිතලා බලයි කියලා අපි විශ්වාස කරනවා. අපි අද ගරු අධිකරණෙත් ඒ බව කිව්වා. අපි මේ කෙටි ක්‍රමයකින් අවසන් කරගන්න අපි සූදානම් නැහැ. නමුත් නීතිපති දෙපාර්තමේන්තුවෙන් යම් සලකා බැලීමක් කරන්න එකඟතාවයක් පළවෙලා තිබුණා. අපි කිව්වා මේ නඩුව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් හිතලා බලන්න ඕනේ අපි නෙමෙයි ගරු නීතිපතිතුමා නීතිපති දෙපාර්තමේන්තුව. මොකද දැන් මේ වෙනකොට රජයන් වෙනස් වෙලා තියෙනවා. සමහර විට ඒ කාලේ ආණ්ඩුවේ තිබිච්ච උද්‍යෝගයේ උනන්දුව මේ නඩුව සම්බන්ධයෙන් නැති වෙන්න පුළුවන්. වෙනස් වෙන්න පුළුවන්. හැබැයි අපි එක දෙයක් කියමු. අපි බොහොම පැහැදිලිව හිටගන්නේ මැරිච්ච 269ක් වෙනුවෙන්. අපි බොහොම පැහැදිලිව හිටගන්නේ 500කට වඩා ආබාධිත වෙච්ච, තුවාල වෙච්ච අහිංසක වින්දිතයෝ වෙනුවෙන්. ඒ නිසා මේ රටේ එදා දවසේ 2019 අප්‍රේල් 21 වෙනිදා පාස්කු දිනේ දවසේ මිය ගිය ඒ අහිංසක මිනිස්සු වෙනුවෙන් ෂහන් මාලකල ගරු පියතුමන්ලත් එක්ක අපි හිටගන්නවා. ඒත් එක්කම එදා වින්දිතයෝ බවට පත් වෙච්ච ඒ තුවාල වෙච්ච අදට ඇඳට වෙලා ඉන්න ඇවිදින්න බැරුව සදාකාලික ආබාධ වෙච්ච ඒ සියලු දෙනා වෙනුවෙන් අපි මේ කාර්තව්‍යයේදී අපි එක පෙළට හිට ගන්නවා. ඒ වෙනුවෙන් මේ නඩුව අපි අඛණ්ඩව ඉදිරියට ගෙනියනවා. ඒ නිසා අපි බොහොම පැහැදිලි මේ බව සටහන් කරා. අද දිනේදී ෂහන් මාලකට අප නියම කරා ගරු මහාධිකරණ විනිසුරුතුමන් විසින් රුපියල් 50,000ක මුදල් ලැපයක් ලක්ෂ 5ක ශරීර අප දෙකක් නියම කරා. අප තබන්න ජනවාරි මාසයේ 13 වෙනි දින ඉදිරි දිනේ හැටියට සලකලා අද දිනේ පුද්ගලික බැඳුම්කරයක් මත ෂහන් මාලකව මුදාහැරියා. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා මේ වගේ ප්‍රශ්න වලට උත්තර අපි ලබා දෙන්න ඕනේ ජනතාවට. මොකද එහෙම නැත්නම් ජනතාවගේ ප්‍රශ්න වල උත්තර නැති තා පාස්කු ප්‍රහාරය මතින් තමයි පැහැදිලිවම ගෝඨාභය රාජපක්ෂ බලයට එන්නේ. පාස්කු ප්‍රහාරය වූ සැනින් ගෝඨාභය කියන ජාතික ආරක්ෂාව වෙනුවෙන් මම එනවා ජනාධිපතිවරණයට කියලා. ඒ නිසා එව්වල තියෙන පද ගැළපිලි, සම්බන්ධතා ගැළපිලි, අවස්ථා ගැළපිලි සහ පුද්ගලයන්ගේ හැසිරීම් ගැළපිලි ගැන මීට වඩා මේ රටේ ජනතාව බොහොම හොඳින් දන්නවා. ඒ නිසා මේ රටේ ජනතාව වන්දන්න පුළුවන් කමක් නැහැ. හැබැයි අපි ගරු අධිකරණයට ගරු කරනවා. ගරු අධිකරණයේ මතයට අපි එකඟ වෙනවා. ඒ අනුව ගරු අධිකරණයේ අධිකරණ කටයුත්ත අඛණ්ඩව ඉදිරියට ගෙනියන්න අපි ලබා දිය හැකි සියලුම සහයෝගය, උපරිම සහයෝගය ගරු අධිකරණ ලබා දෙන්න අපි අපකැප වෙන බව අපි ප්‍රකාශ කරනවා. බොහොම සතුටුයි.
ජිනීවා මානව හිමිකම් සමුළුවට සහ තවත් යුරෝපයේ පාස්කුරිදාස දිනන සම්බන්ධ ජනතාව දැනුවත් කිරීම වැඩසටහන් රාජ්‍යයකට සහභාගී වෙලා අද උදෑසන පහමාරට තමයි ලංකාවට ආවේ. පහමාරට ඇවිල්ලා උදෑසන 9 වෙද්දී කොළඹ මහාධිකරණයට ආවා. මේ පාස්කුරිදාස දිනන සම්බන්ධයෙන් ඒ මා කරපු ප්‍රකාශයට නීතිපති දෙපාර්තමේන්තුවේ සිංදුන කරපු නඩුවට පෙනී ඉතින් පැහැදිලිවම මම ආවේ ලංකාවට රටවල් ගානක් පහු කරගෙන මේ නඩුව වෙනුවෙන්. මුලින්ම කියන්න ඕන 120 යටතේ පහුගිය අවුරුද්දේ 2021 අගෝස්තු මාස 17 වෙනිදා කරපු ඒ මාධ්‍ය සාකච්ඡාවට අදාළව තමයි 120 වගන්ති යටතේ මට නඩුව දාලා තියෙන රජ අප්‍රසාදයට පත් කරා, රජ අනාදරයට පත් කරා කියලා. මේ රටේ මිනිස්සු දැනගන්න ඕන මේ පැවතිච්ච රජයට ජනතාවගේ කොච්චර ප්‍රසාදයක් තිබුණද, කොච්චර ආදරයක් තිබුණද කියලා. ඒක මේ වෙද්දි ඔප්පු වෙලා ඉවරයි. ඒ වගේම මේ ප්‍රකාශය සම්බන්ධයෙන් මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දින 8ක් පැය 72ක් ප්‍රශ්න කිරීම වලට ලක් කරා. මම දිගින් දිගට මෙහෙම අවස්ථාවක මේ පැය 72ේම මම පැහැදිලිව කිව්වා මම කරපු එක ප්‍රකාශයක කිස්පිල්ලක්වත් මම ඉල්ලාස් කරගන්නේ නැහැ කියලා. අදරත් අපි එන්නේ මේ ස්ථාවරේ. මාළිගාංගන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු ගොනු කරා, නඩු අවසන් කරා. දැන් මේ වෙද්දි කොළඹ මහාධිකරණයේ නඩු ගොනු කරලා දිනවා. මේ අවස්ථාවෙත් අපි ස්ථිරසාරව කියනවා අපි කිසිදු ස්පිල්ලක් ඒ කරපු ප්‍රකාශයක් ආපස්සට ගන්නෙත් නැහැ, අයින් කරගන්නෙත් නැහැ. මේ මිනිස්සුන්ගේ යුක්තිය, මේ මිනිස්සුන්ගේ සාධාරණත්වය, මේ මැරිච්ච 269 දෙනාගේ ජීවිත වෙනුවෙන් අපි මේ සටන ඉස්සරහට අරන් යනවා. ඒ වගේම කියනවා මේ වෙද්දි තවදුරටත් අපි විශ්වාස කරනවා සහ අපි සැක කරනවා මේ සිද්ධි දාමේ පුරාවටම විශ්ලේෂණය කරපු, තොරතුරු හොයාගෙන ගියපු, ගවේෂණය කරපු ඒ වගේම පුද්ගලයෝ විදියට මේ සිදුවීම පිටිපස්සේ දැවැන්ත බුද්ධි මෙහෙයුමක් තිබුණා කියලා. තෝරාගත්ත බුද්ධි කණ්ඩායමක් මේ පාස්කිරිද පිටි මේ සිදුවීම පිටිපස්සේ හිටියා කියලා අපි අතිශයින් සැක කරනවා. ඒක නිසා ඒ සැකය දුරු කරන්න නම් මේ අධිකරණ වලට බාරයි. ඒ වගේම අපි විශ්වාස කරනවා දින 8ක් අපි දීපු සාක්ෂි සටහන් ඔස්සේ ගියොත් ඒ සැකේ තවදුරටත් මේ විමර්ශන නිලධාරීන්ට සනාථ කරගන්න පුළුවන් වෙයි කියලා. ඒක නිසා තවදුරටත් මේ ආකාරයෙන් මුඛවාඩම් දාන ජනතාවගේ මුඛවාඩම් දාන 120 වගන්ති පාවිච්චි කරලා අපි මර්ධනය කරන්න උත්සාහ කරනවා නම් ඒක කරන්න තවදුරටත් අපි ඉඩ තියන්නේ. අපි මේ පෙනී ඉන්නේ පෞද්ගලික කාරණාවක් විතරක් නෙමේ, සමස්ත ජනතාවගේ ඒ කතා කිරීමේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිති වෙනුවෙන්, සමස්ත ජනතාවගේ යුක්තිය වෙනුවෙන්. ඒක නිසා කොයි ආකාරයෙන් අපි විහෙතරපත් කරත් අධිකරණ 100කට ගෙනිච්චත් අපි මේ ස්ථාවරයේ ඉන්නවා. මේ විඳිතයන්ට යුක්තිය ඉටු වෙනකම් මේ සටන අතහරින්නේ නැහැ කියන එකත් කියනවා. ඒ වගේම තවදුරටත් කියනවා ගෝඨාභය රාජපක්ෂ හිතුවා ඒ ආකාරයෙන් මර්ධනය කරලා අපි වැඩපත් කරන්න. ඔහු බලයට ආවෙත් පාස්කිරිදා ඒ ප්‍රහාරය විකුණගෙන කාලා. රනිල් වික්‍රමසිංහ අද ඇවිල්ලත් කරන්නේ ඒකෙම දිගුවක්. මොකද අද රනිල් වික්‍රමසිංහත් අර වගේම දේශපාලන රාජපක්ෂලාගේ දේශපාලන රූකඩයක් වෙලා ඔවුන් කියන විදිහට නැටවනවා. මොකද එදා රනිල් වික්‍රමසිංහ ප්‍රතිඥා දුන්නා මේකට යුක්තිස්ත කරනවා තමන්ට ඒ අවස්ථාවේ බලය තිබුණ නැහැ කියලා. දැන් සියලු විධායක බලතලත් එක්ක රනිල් වික්‍රමසිංහට බලය දීලා තියෙනවා. නමුත් අද රනිල් වික්‍රමසිංහ ගෝඨාභය රාජපක්ෂලාගේ, බැතිල රාජපක්ෂලාගේ රාජපක්ෂ පවුලේ දේශපාලන රූකඩයක් වෙලා අද ඔහුගේ බලය ක්‍රියාත්මක කරගන්න බැරි වෙලා. ඒක තමයි දේශපාලන යථාර්ථය. කවුරු දේශපාලන රූකඩ වුණත්, කවුරු මේ වැඩේ ඇතෑරියත් අපි අවසානයේ දක්වා මේ සටන මේ ජනතාවට, සමස්ත ජනතාවට නිදහසේ හුස්ම ගන්න පරිසරයක් ඇති කරන තාක්කල් මේ යුක්තිය සටන ඉදිරියට අරන් යනවා කියන පණිවිඩය මේ මොහොතේ දෙනවා. බොහොමත්ම ස්තුතියි. මේ උදෑසන අපි මේ මහාධිකරණයේ සංකීර්ණයට පැමිණ සිටින්නේ ශහන් මාලක වෙනුවෙන් පැමිණ සිටින්න ශහන් මාලකගේ ගුරු කරලා තිබේ නඩුව අද අධිකරණය හමුවේ ඉදිරිපත් වුණා. ඔහුට පුද්ගලික අප මත දැන් නිදහස් වෙලා නැවතත් ජනවාරි මාසේ 13 වෙනිදා, ලබන අවුරුද්ද ජනවාරි 13 වෙනිදා ඉදිරිපත් වෙන්නට ඔහුට නියම කළා. අපි මේ අවස්ථාවේදී තව උනාකමින් කියන්න කැමති පාස්කු ප්‍රහාරයේ යුක්තිය සම්බන්ධයෙන් අපි අවුරුදු 3 මාස ගාණක් යනකම් බලාගෙන ඉන්නවා.
ඒ තාම ඉෂ්ට වෙනවයි කියන එක පේන පානකවත් නැහැ. හැබැයි ඒ ඉෂ්ට වෙනකන් අපි මේ අරගලේ අතරින් නැහැ කියන එක අපි බොහොම ප්‍රසිද්ධියෙම ඉතාම ඕනෑකමින් කියනවා. කවුරුන්ව කොයි විදිහට මේ විදිහේ ප්‍රශ්නවලට යොමු කළත් සත්‍ය හොයාගෙන යන මේ ගමන අපි නවත්වන්නේ නැහැ කියන එක මේ අවස්ථාවේදී අපි කියන්නට කැමතියි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපි අධීර ගණනාවක කරපු අධ්‍යයනයක තුල අපි දකිනවා මේ වන විට සහ පහුගිය කාලේ ඉතාම හරියාකාරව නැත්තම් ඉතාම ප්‍රබලව ඉදිරිපත් වන කරුණක් තමයි මේක පිටුපස්ස මහා දැවැන්ත මෙහෙයුමක් තිබ්බයි කියන බුද්ධිමය මෙහෙයුමක් තිබ්බයි කියන බුද්ධියංශ සම්බන්ධ වෙලා කරපු මෙහෙයුමක් තිබ්බයි කියන ඉතින් ඒක තමයි අද ඉදිරිපත් වෙලා තියෙන්නේ මේක තමයි අද වෙනකොට අපිට ආරංචි වෙන දේ. ඉතින් ඒ ඔස්සේ යන්නේ නැතුව මේ සම්බන්ධව කතා කරන අයව අඩත්තේට්ටම් කරලා මේ වගේ නඩු පවරලා ඔවුන් අඩපණ කරන්න උත්සාහ කිරීම අපි තාම කනගාටුවෙන් වෙලා දකිනවා. ඒ වගේම අපිට එය අපි කවදාක්වත් පිළිගන්නේ නැහැ කියන දේ කියන්නටත් කැමතියි. අපි ඉල්ලා සිටිනවා විමර්ශන ඉවරයි කියලා කිව්වට අපි දන්නවා විමර්ශන ඉවර වෙලා නැහැ. ඒ නිසා අපි ඉතා උනාකමින් ඉල්ලා සිටිනවා විමර්ශන කරන්න ඒ අපිට ඉදිරිපත් වෙලා තිබ්බ ජනාධිපති කොමිසම් වාර්තාව ඔස්සේ ඉදිරිපත් වෙච්ච කරුණු අනුව. ඒ වගේම පාර්ලිමේන්තු තේරීම් කමිටු හමුවේ ඉදිරිපත් වෙච්ච කරුණු අනුව විමර්ශනය සිදු කරා. මම හිතන්නේ ඒ සිදු කිරීම හරියාකාරව සිද්ධ වුණොත් අපිට අපහසු වෙන්නේ නැහැ මේක පිටිපස්සේ හිටපු මහා මොලකරුවන් හොයාගන්න. හොයාගෙන ඕන්ව නීති හමුවට පැමිණුවන්. ඉතින් අපි ඔවුන්ට ඒ බලකිරීම කරන්න කැමති. ඒ වගේම අපි විශ්වාස කරනවා අධිකරණයේ ස්වාධීනව කටයුතු කරලා මේ අපිට අවශ්‍ය කරන සහ අපි බලාපොරොත්තු වෙන යුක්තිය මේ බින්දිතයන් වෙනුවෙන් ලබා දෙයි කියන ඒ අපේ විශ්වාසය තියෙනවා. ඒ ගැන උනන්දු වෙන්න අපි වැඩ කටයුතු කරනවායි කියලා මේ අවස්ථාවේදී කියන්නට කැමතියි. උණුසුම් පුවත් දෙසනින් දැනගන්න ලක් දෙරණ අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, වීඩියෝවට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා.